හොඳයි දැන් අපි කතා කරන්න යන්නේ find and replace ගැන. එතකොට අපි දැනගන්න ඕනේ මොකද්ද find and replace වලින් කරන්න කියලා. find and replace කියුවම අපිට මතක වෙනවා දෙකක්. find කියන්නේ අපි මොකක් හරි හොයනවා. එතකොට replace කියන්නේ අපි එක දෙයක් වෙනුවට තව දෙයක් ඇතුළත් කරනවා. එතකොට find and replace ඇයි අපිට word වලදී වැදගත් වෙන්නේ? අපි හිතමු දැන් ඕගොල්ලෝ මොකක් හෝ document එකක් type කරගෙන යනවා. ඒක පිටු 3 4ක 5 6ක වෙන්න පුළුවන්. එතකොට මේ document එකේ මොකක් හෝ නමක් ඕගොල්ලෝ type කරනවා. අපි හිතමු කෙනෙක්ගේ නමක් වෙන්න පුළුවන්. එතකොට මේ නම type කරලා ඕගොල්ලෝ දිගට මේ නම තමයි පාවිච්චි කරන්නේ. අපි හිතමු සමන් කියලා. එතකොට සමන් කියලා අපි දිගටම type කරගෙන යනවා. හැබැයි document එක type කළේ ඕනනම් අපිට අනිඩයක් එනවා එයාගේ නම සමන් නෙමෙයි එයාගේ නම සුනෙත් කියලා. දැන් මේ වගේ වෙලාවක මොකද කරන්නේ අපි? මොකද මුළු document එක පුරාම ගිහිල්ලා අපිට සමන් කියන නම edit කරන්න ගියොත් අපි දන්නේ නැහැ කොච්චර තැනක තියෙනවද. ඒතොර ඒ අතරේ අපිට මග අරෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ වෙලාවල තමයි මේ find and replace අපිට ඉතාම වැදගත් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට බලන්න මේ screen එක දිහා. දැන් මේකේ මෙන්න මේ විදිහට දිග document එකක් තියෙනවා type කරලා. මේකේ මට කියනවා මේ Caroline Gordon කියන නම find කරන්න කියලා. ඒතකොට Caroline Gordon කියන නම අපි කොහොමද හොයාගන්නේ? ඒතකොට අපි ඉස්සෙල්ලා මේ නම මේ විදිහට select කරලා ඒක උඩ right click කරලා මෙන්න මේ විදිහට copy කියන command එකෙන් copy කරගන්නවා. ඊළඟට අපි එනවා අපේ document එකට. හරි. දැන් අපි බලමු කොතනද මේ find සහ replace අපිට තියෙන්නේ කියලා. දැන් බලන්න ඕගොල්ලන්ගේ home tab එකේම දකුණු පැත්තේ කෙළවරට ගියාම මෙන්න මෙතන මේ විදිහට තියෙනවා find replace කියන දෙකම. අපි ඉස්සෙල්ලාම බලමු find කියන එක click කරලා දැන් find කියන එක click කරාම මෙන්න මේ විදිහට navigation pane එකක් නැත්තම් navigation menu එකක් අපිට ලැබෙනවා. එතකොට මේකෙදී අපි කරන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා search කරන්න මේ වගේ කොටුවක්. අන්න එතන අපි copy කරගත්ත මේ වචනේ මේ විදිහට paste කරනවා. alright. දැන් මේ විදිහට paste කරපු ගමන් බලන්න මේ document එකේ දකුණු පැත්ත දිහා. දැන් අපි document එකේ අපි search කරන නම තියෙන හැම තැනක්ම කහ පාටින් මාක් වෙලා ඇති. එතකොට බලන්න මෙතන මේ නම තියෙනවා. ඊළඟට මෙතන මේ නම තියෙනවා. දැන් මේ නම් තියෙන දැන් අපිට ඇත්තටම නිකන් හෙව්වොත් හොයාගන්න අමාරු. දැන් මේක පිටු 30 ගණක් තියෙන document එකක්. දැන් අපිට මේ නම ওই විදිහට අපිට ඕනම මේ වචනයක් මේ document එක ඇතුළේ හොයාගන්න පුළුවන්. ඒක නමක්ද ඕන එකක් වෙන්න පුළුවන්. ඊළඟට අපිට කියනවා මෙන්න මේ එලියට් කියන නම මිස්පෙල් වෙලා තියෙන. ඒ කියන්නේ ස්පෙලිං වැරදිට තමයි ටයිප් වෙලා තියෙන්නේ. ඒතකොට දැන්ට මේ ELLIOT කියලා ටයිප් වෙලා තියෙන එලියට් කියන නම අපි වෙනස් කරන්න ඕනේ ELIOT කියන නමට. ඒතකොට අපි මොකද කරන්නේ? ඉස්සෙල්ලාම අපි මුලින්ම කරන්නේ මේ නම මේ විදිහට කෝපි කරගන්න එක. ඊළඟට අපි ડોකියුමන්ට් එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට ඒක අපිට තියෙනවා බලන්න. අපි දැන් මේ සැරේ යන්නේ රිප්ලේස් කියන කමාන්ඩ් එකට. දැන් රිප්ලේස් කියන කමාන්ඩ් එකට ගියහම මෙන්න මෙතන පුළුවන් අපිට අපි හොයන වචනේ මේ විදිහට ටයිප් කරගන්න. ඊළඟට අපි එතන ටයිප් කරන්න ඕනේ ඒ වචනේ අපි රිප්ලේස් කරන්නේ මොන වචනෙන්ද කියන එක. දැන් උදාහරණයක් විදිහට බලන්න මේ ELLIOT කියන වචනේ අපි රිප්ලේස් කරන්න ඕනේ ELLIOT කියන විදිහට. ඒතර මම find what කියන තැන මේ විදිහට ඒ වචනේ ටයිප් කළා. ඒතර රිප්ලේස් කරන්න ඕන වචනේ රිප්ලේස් with කියන තැන ටයිප් කළා. දැන් අපි යනවා අපි මේක ඉස්සෙල්ලාම find කරලා බලමු. ඔන්න එතකොට අපිට
හම්බෙනවා මෙන්න මේ විදියට අපේ වැරදියට ටයිප් වෙලා තියෙන නම. දැන් මම මොකද කරන්නේ? මම මේක රිප්ලේස් කරනවා. ඔන්න ඒක රිප්ලේස් කරාම තව තැනක මට ඒ නම හම්බෙනවා. මම ඒකත් රිප්ලේස් කරනවා. එතකොට ඔන්න ඒක රිප්ලේස් කරාම තව එකක් රිප්ලේස් වෙනවා. දැන් මේ විදියට බලුවහම සම්පූර්ණයෙන්ම මේ ඩොකියුමන්ට් එකේ ඒ නම වැරදිලා තිබ්බ තැන් අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේ තැන් ගොඩාක් තියෙනවා නම් ඕගොල්ලන්ට replace all කියන command එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි replace all කියන command එක පාවිච්චි කරද්දී සැලකිලිමත් වෙන්න සමහර වචන අපි තියෙනවා ඒ වචනේ ඇත්තටම වෙන විදිහකට එතන යෙදෙන්න පුළුවන්. ඒතකොට ඒ වචනේ අපි replace වෙලා වැඩක් නැහැ. අපි හිතමු and වගේ එකක් අපි පාවිච්චි කරන එකක් ඒ වගේ එකක් replace කරද්දී අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒ එතකොට ඒ හැමතැනම මේක නොවෙන්නේ. එතකොට ඕගොල්ලන්ට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ එකින් එක replace කරගෙන යන එක. එහෙම නැතුව අපි මේ වගේ නමක් වගේ නම් වෙනස් වෙන්නේ ඒක එකම නම නම් තියෙන්නේ අපිට replace all දාලා එක සැරේම අපේ document එකේ නම් ටික වෙනස් කරගන්න පුළුවන්. හොඳයි, find and replace ගැන ওই ටික තමයි කියන්න තියෙන්නේ. ඕගොල්ලෝ ඒ වැඩේ ඉවරනාම මේ navigation pane එක මෙතන උඩ තියෙන close කියන button එකෙන් close කරලා අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන්ට සාමාන්‍ය විදිහට ඕගොල්ලන්ගේ document එකේ වැඩ කරගෙන යන්න පුළුවන්. හොඳයි, ඕගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි මම හැමදාම කියන වගේ YouTube channel video එකේම comment එකක් දාන්න පුළුවන්. නැත්නම් මගේ Facebook page එකට එවන්න පුළුවන්. ඔය ඕන විදිහකින් ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න එවන්න. මම ඒවට පුළුවන් විදිහට ඕගොල්ලන්ට උත්තර දෙන්න සූදානම්. දැන් බොහොම සුදු තියෙනවා.